මේ දිනවල වැඩි වශයෙන් කතාවන සුව සැල. ගුමක් නොමේ සරුව සැලක කියන්නේ. අන්තර්ජාතික වෙලනාමේ වැඩි වශයෙන් කතා බහටලක් වන සුව සැල මතදරනය මුහ දත් රතුමහ දත් අතර ඊජිපතුව ර හා නිර්මාණය වූ විශේෂිත නාවික ඇලමාර්ගයක්.ඒවගේ මෙම නවික ඇලමාර්ය කිලෝමීටර් එකසි අනවතුනක් හා මීටර් තුන් සීයක දිගින් යුක්තයි. මෙම ඇලමාර්ගය. අපට ඉතා වැදගත් වන්නේ ඉතාම කෙටියෙන් පහසුවෙන් මධදරණී මුහද හරහා යුරෝපයට යාමට ප්‍රධාන ඇලමාර්ගයක් නිසා. ඒගේමයි මෙම ඇලමාර්ගය නිර්මාණය කිරීමට හේතුවන්නේ. පෙරදිී සුභ පැතිීම තුළු හරහා ගමන් කළ නැව්, ඉතාමත්ම කෙටියෙන් යාමට හැකි රාභි මුහදගේ පරතු මුහදරහා සුවස් ඇල ඔස්සේ මදධ දරණී මුහුතට ගොස්. එන් යුරෝපා රටවලට එයා හැකිවීම නිසා. බොහෝ නැව් තෝරා ගන්නේ සුව සැල මෙහි පෝට් සයිඩ් සහ පෝට් එව්වික්කන වරායන් දෙක ආශ්විතව නැව් ඇතුළත් කර ගැනීම දක්න ලැබෙනවා. ඒ වගේ තමයි අතීතයේ පහරාව රජව රුපවා මෙම ඇල මාර්ගය සෑදීමට සිහින දැකූ බව මූලාශවල සඳහන් වෙන්නේ ඒගේ සුවස් කැනල් නම් සමාගම අවුරුදු දහයක් තිස්සේ ඊජිප්තු ශ්‍රමිකයන්ගේ ආශ්‍රමය උපයෝග කර ගනිමින් මෙම ඇල නිර්මාණය කර තිබෙනවා. ඒගේ ගැමරින් මටර් ටක් ටොන් පන්සීයක් පමණනැව මෙහි යාමට හැකි මුල්ලක් මුල් කාලේදී. ඒ දස් සටසේ හැටනමේ නොවෙම්බ දාහත් වනදා තමයි අරභවන්නේ පසුකාලි නව සංවර්ධනය වුණු. අතර ඊජිප්තුවට වර්තමානය අයිති හමුවන්නේ. අබ්දුල් ගමල් නසාර ජනාධිපතිවරයාගේ ප්‍රයාත්නය සමඟහිදී මෙම ඇළමාර්ගේ වර්තමානය වනවිට සංවර්ධනය කර. දෙදස් පහළ වසරේදී. විශේෂයෙන්ම අයිජුපතුරට විශාල ආදායමක ලබාගත හැවන දියට සංවර්ධනය වුණා. මෙම ඇළමාර්ග ඔස්සේ වර්තමානය විශාල නැවප්‍රමාණයක් ගමනාන්තය දක්වා ගමන් කරන අතර මෙහි ගැඹුර මිටර විසි හතරක්. ඒ වගේම අපි දන්නවා කිලෝමිට එකසි අනුතුන ොස්සේ විශාල නැවප්‍රමාණයක් දිනකට ගමන් කරනවා. ඉ සුවස් ඇල කියලක කියන්නේ විශේෂිත ඇලමාර්ගයක් ලෙස ප්‍රසිද්ධ වන්නේ සුවස් කැනල් සමාගම තමයි වර්තමානයේ මෙහි අධිකාරි බලය හිමිකරගෙන තිබෙන්නේ ඔවුන් තමයි එම ආදායම ඊජිප්තුවට ලබා දෙන්නේ. වර්තමානය වන විට සුවස් ඇ සහ එම අවට ප්‍රදේශය ඉතාම දැඩි ආර්ථික කලාපයක් ලෙස පිළිගන්නවක්.ඒවගේ සුවස් ඇල. සම්බන්ධව බොහෝ මතිමතාන්තර බොෝ කතාපපුත් ගොඩ නැගුණ අතර ලෝක යුද්ධ සමෙන් පසු සීතල යුද්ධ කාලේද. සුවස් ඇල ඉතාම් වැදගත්තුවා. මේ වගේ ඇලවාමාර්ග විදිහට පැනමවා වොල්ග ග්‍රන්් කැනලට ආදී ඇලමාර්ග ලෝක සිටියම් පුරාම අපටසාච්චාග රහැ.